ස්මාර්ට් ෆෝන් එක වතුරට වැටුණොත් බේරගන්නේ මෙහෙමයි. බැක්කවේ එක ගලවපු ගමන්ම බැටරිය, සිම් කාඩ් එක, මෙමරි කාඩ් එකත් ගලවන්න. මොකද ඒ කොටස් වලට වතුර යන නිසා. පුළුවන් සියලුම තැන් හොඳ කපුරෙදි කෑල්ලක් උපයෝගී කරගෙන පිහදාන්න. කිසිම හේතුවකට හෙයා ඩ්‍රයර් එකක් යූස් කරන්න එපා. මොකද ඒකෙන් වතුරෙන් කරන තරම්ම බලවත් හානියක් ෆෝන් එකට වෙන්න පුළුවන්. සර්කිට් වල තියෙන සංවේදී තන්තු කොටස් වලට ඒ නිසා හානි වෙන්න පුළුවන්. ඉක්මනින්ම වියල ගන්න අවශ්‍ය නම් හොඳම විකල්පය වැකුම් ක්ලීන් එකක් පාවිච්චි කිරීම. එතකොට ඇතුලේ තියෙන පුංචි ජල වාෂ්ප ඇද ගන්නවා. ෆෝන් එක අරගෙන ටෙක්නීෂියන් කෙනෙක් ගාවට ගිහිල්ලා රිපෙයාර් කරගන්න. බැරි නම් සියලු කෑලි ගලවාගත් ෆෝන් එක සහල් පෙට්ටියකට හෝ සහල් පැකට් එකක් ඇතුළට දාන්න. එතකොට ජල වාෂ්ප උරා ගනී. සාමාන්‍ය තද නොවන අවුවි තබා ගත්තත් වැරැද්දක් නැහැ. සමහර ෆෝන් වල සමහර කොටස් තියෙනවා, ඒ කොටස් වලට වතුර කාන්දු වෙලා නම් එතනින් පෙන්නුම් කරනවා තිබෙන වර්ණයේ වෙනසක්. උදාහරණයක් ගත්තොත් බැටරියට වතුර කාන්දු වෙලා නම් උඩ තියෙන කන්ටැක්ට් පින් වලට එහා පැත්තෙන් තියෙන සුදු පාට ස්ඵටිකයේ වර්ණය වෙනස් වෙනවා. ඔක්කොටම වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඔක්කොම කරලත් අවසානයේ ෆෝන් එක වැඩ කරන්නේ නැත්නම් ඔයාගේ ෆෝන් එක ගත්ත වෙළඳ නියෝජිතයට කියලා අවශ්‍ය සේවාව කරගන්න. ජලයෙන් වෙන කරදරවලට ඔවුන්ගේ වගකීම් සහතිකය මගින් ආවරණය කරගන්න බැරි වුණත් මේ සම්බන්ධව ගත හැකි උපදෙස් ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ කරුණු ටික දන්නවා නම් පුංචි හෝ අවස්ථාවක් තියෙනවා ඔයාගේ ෆෝන් එක බේරගන්න.